िल ධ්‍ය யாන සම්බන්ධය වර්තමා්‍ය යම් කතිකාක් නිර්මාණය ීති बෙන. Sriී ලංka පුවත් මண்டले වි . අපි මේ පිළිබඳ අධාන ොමු කරන්න හිතුවා. මේ පිළිබඳ ෙඩි සාගச்சාවකට අපි එකතුවරගත්තා ஜेෂ්ठ කතිකාචාර්्य විජානන්ந்த රूपසිංහ ත. डिजल මාධ්‍ය යාමණයේ වත්මන් ප්‍රවණතා முணமாகද. ඇත්තටම ඩිජිජල් මාධ්‍ය නියාමනයක් කියන එකක් ලෝකයේ තිබුණුව නැහැ මෝලිකව අපි බලාගෙන යනකොට මේකේ ආරම්භේ සහ විකාශනය තුළ. නමුත් අපි බැලුවොත් මේ පහුගිය අවුරුදු පහ වගේ කාලසීමාව තුළ. ලෝක නයාමනයක් ඩිජිල් මාධ්‍ය සඳහ නඇතැන් ඩීටල් පසුබිම් සඳහා අවශ්‍ය වෙනවාය කියෙලා අදහසක්කාාව. ඇත වේක ඇතුවන්න හේතුව තමයි කිසියම් දුරකට මේ මාධ්‍යේ තුළ ක්‍රියාකාරිත්‍යය ඇත්වවෙච්ච වෙනස්කම් විශේෂයම ඒව ක්‍රියාත්මකවුන් ලබන මාධ්‍ය ආයතන විසින්. පොද වා භාවිත කරන්නන්ගේ එකතු කරලද තොරතුරු ප්‍රමාණය යම් කිසි විදිහට අවභාවිතවීම නිසා යම් ්‍යයාමනයක් අවශ්‍යයි එක කියනෙක මූලිකව මතුුණ. ඒ වගේ තමයි තවත් පැත්තකින් මේ ඉදිරිපත් එන්න ඕනම කෙනෙකුටට තමන්ගේ අදහස්සාහ වන්න ඕනම දෙයක් ඉදිරිපත් කිරීමට තියෙන අයිතිත් එක්ක මේවායේ බුද්ධිම යදපන ්‍රහිමිකාරිත්තය පිළිබඳ කැටලු යම්කිසි විඩියකර මත්තු නගකදේක සම්බන්ධයි යම්කිසි ව්‍යපාරික. කාරණ කීපෙකුට එක්ක නිසායි ඒ සම්බන්ධෙන් නියාමණ අදහසකුත් මතු වෙලා තිබුණා ඒ වගේම මඇතකදි වැඩිපුරම අදාානය ලක්වෙන්න මේ මාධ්‍යය ඇතුළල නැත්තන් ිචල් මාධ්‍යය ක්‍රාකාරිත්තය ඇතුළ යෙන අන්තර්ගතය සම්බන්ධය එෙම ඇතැඒ ඉදිපත්න අදහස් සම්බන්ධයෙන් යම් කිසි නියාමනයක් ඕනයි කියන කාරණයකොට ඒ නි්‍යාමනය සඳහා ලෝකෙ රටවල් ගණනාවක් එකනකට අදහ සුවමාරු කරගෙනඒ පිළිබන්ධ නීතිමය තත්ත්වයන් ඇතිකර ගැනීම දක්වාවන වර්ධනය තත්ත්යක් ඇතිවෙලා තියෙනවා. මේ ඇතිවන්න මූලිකම හේතුව යම් නම් කණ්ඩායම් මේ රිිජල් මාධ්‍ය භාවිතයේදී ගන්නා ලබපු පියවර උදාහන්නැට ගත්තොත් ්‍රස්වාදී කණ්ඩායම් එක භාවිතකරපු හැටි. එඒ අය යම් කිසි රස්වාදී ක්‍රියාකරකාර්කම ලේදෙන ගම ඉතා පහසුවෙන් එක සමාජිගත කිීම සඳහා මේ මාධ්‍ය භාවිත කර. වත් කණ්ඩායමත් තමන්ට කැමති නැති පිරිසක් සඳහා යම්කිසි එයට විරෝධයක් දැක්කීමට මේ භාතක උදහ නැටරි ගත්තව බි ර්ණය නාසි මතවාදේ නැවත ඇතිකිරලීම සඳහා ඩිජිටර් මාධ්‍ය භාවිතකරු ලැබවතුර මේඒ වැලක්වීමට යම් කිසි නියාමණයක් අවශ්‍යයි කියන අදහස ඒ රටවල්ල තහවුරුුණා. ඒවත් එක්ක තමයි මේ නිියාමණය විධ රටවලින් මතුවෙලාේ ජර්මනය මූලික වශයෙන්නාව ඉට පස්සේ සිංග්පූරුව මැලේසිාව, රුසියාව ජීනය රටවල්ල කිරරිකර වෙනස් විදදිරැවිල වර්තමාන වනකට අපිියාසන්නම රටවන ඉන්දියාව තුළ පවා මේ පිළිබඳ යම්ගකි සිනයාාමනය කිරීමේ සාකච්ඡාවක් ඇතිවෙලා තියෙන. ඩිජිටල් මාධ්‍යනයාමනය කොතරම්දුරට ප්‍රායෝගිකත. ඒඉතාම වැදගත් ප්‍රශයන් ඩිජිටල් මාධ්‍ය සැලකුවේ නයාමනය ක නොහැකි තත්ත්වයක් හැටියට තා ප්‍රදායික මාධ්‍යකන පුවත් පත ගුවන්න්න දුලිය රුපාණය කියනෙක සම්බන්ධෙන් අපිට තියනො නිශ්ීත හිමිකාරීත්්‍යයක් අපේ නවා යිතිකාරයෙක්කි නො ලිපිනයක් ති නවා අඇතැන්ගේ හිල්ලා අපට අම් කිසි විදිකර ඒ රටක තියෙන ජාතික නීතිමය පද්ධතිට ය බැඳිලා තියෙනො නමුත් අපි මේ කතා කරන ඩිජටල් මාධ්‍ය එක ජාතික භූමිකාාවක කනැත මූගොලිය සීමාවකට වං එච්චකග නෙමේ ජාතිකරජ්‍යේ අභිබව ගිය ස්්‍රභාවයක් මේක තිය නතිතුවොට ඒකට අර මුල් තිබ්බ මුල් සසාම්පදායක මාධ්‍යවල තිබුණු නීති අදාලවෙෙන් එනැහැ නිසා මීක නයාමනයකාන්ඩ බැරිතත්ත්යක් බෝඩට තමයි ලෝකෙ සාකච්ඡා වුනේ හැබයි දැන් වර්තමානය වන විට අපිට පේනවා එහෙම ඒ ක්‍රියාවලයට ට එහාට කියල රටවල් යෝජනා කරලා තියෙනවා ඒ ඩිජිටල් මාධ්‍ය අයිති ආයතන වලට කෙලින්ම බලපෑම් කරන්න පුළුවන් විදියේ ආයතන විව්හයක් නැත නීතිමය විව්හොයක් සකස ගැනීම මුදාාරණ හැටියට අපි ගත්තොත් ම ොල්ලින් ක්ව ජර්මාණනු නීතිය රිජුවෝම තියෙනවා අම්යම් සමාගම්මොල යාමන ක්‍රියාවලිය ඇතුළ තියෙන වගන්තිය ආඋල්ලංගනක කොත්ේ මෙම නත්තම් ඩිජිටල් ලට ෆෝම තියන දවල් අන්දේශ ඉවත් කරේ නැත්තන් යම් කිසි රටක් ඉල්ලා සිටින ඒට විරුද්ධව නීතිමය පියවරගන්න පුළුවන් විදියේ ආකෘතියක් හදල තියෙන නොකද ඒ රට ඇතුළේ නීතිය හදාගත්තට පස්සේ ඒ නීතිය බලාත්ම කරන්න කියලා අර ඩිජිටල් සමාගම්මලට යම් කිසි ල පෑම කිරීමට හැකියාව තිබුණ දැ මට කලින් බොහෝ විට තිබුණන යමකිසි ජාතිකරජ්‍යත් තමන්ගෙතියන තාක්ෂණක හැකයා පාවිච්චි කලලා දිිසල් මාධ්‍ය යම්කිසි සීමමා කිරීම කරලක්න බලෝ කිරීමක් කරන. ඇතිවලා තිය ත්වේ මයි නීතියක් විදිර සම්මත කරලා නීතිමය විදිහයට අර ඩිජල් ෆලක් ෆෝර්මොල්ට ෝජනා කරන මෙන්න මේ කොටස ඉවත් කල්ලා දෙන්ඩ කියලා. නැවදාහරනයටට ආසන්නේම ඉන්දියාවේ තිබුණු ගොවි උද්ගෝෂණය වෙලා ඉන්දියානු රජයේ ටට ආයතනයට කෙලිප ඉල්ලා සිටිය මෙන්න මේ කියන ගිනුම්ටික කක්්‍රිය කරන්න කියලා එකොට ඒ සමාගම ඒ නීති අනුව කටයුතු කරලා ද ගිනම්ටික කක්‍රියක කර තු මේක දැන් වෙන මට්ටමකට ගිහිල්ල තින වෙන ත්වයට ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය යාමනය සම්බන්ධයෙන් පවතින අභියෝගමනවාද. මේ සම්බන්ධයෙන් ඔබ කරන යෝජනාමොනවාද. ඔ උදැන් ඩිජිටල් මාධ්‍ය නයාමනය සඳහා දැනට බොහෝවිට මැදිහත් වෙලා තියෙන ටිකක් බල සම්පන්න නැත්තැමුදා යම්කිසි හැකියාවත් තියෙන ආර්ථිකමය වශයෙන් හැකියාවක්තියෙන් රාජ්‍යයන් කුඩා රජ්‍යයන් වල මේ හැකියාව යම් විදිියකට අඩුයි. නමුදන් මේ හැම රටකම තියෙන ත්‍යයන් දිය බැලු හාම ලංකාව වගේ රටකඩත් මේක අභියෝගයක් බෝට පත්වෙලා තියෙනවා. ැයි ඒකෙන් අදහස්වෙන්න ිජල් මාධ්‍ය යාමනය නොකළ යුතුයි කියලා. කො පැහැදිලියෝම පේනවා රටක යම්කිසිදියට ඒරටේ ප්‍රතිපත්තිපාලන විය්හය. ඒමන තයිරටේ ජාතික සංවර්ධනය සඳහා යම් යම් ක්‍රාකාරකම්මලයේදී මේ දී. ඊට අහිතකර තත්ත්වන් මේ ඔස්සේ මතුවෙන්න ඉඩකඩ තියෙනයි කියලා තුළ ඒ හැඩේ සාම්ප්‍රදායක මාදවලදි මතුවවෙන්න ො ම්්‍රයයික මදවල යන්නේ අපි පිතනවා යම් නයාමන තිබන්න නත තේගොල යම්කිසි දියන බැඳිලන්නවා කිය. ඩිජිටල් මාධ්‍යවල ඒ එහෙම ස්වභාවයක්න අපි ඕනම කෙනෙකුට මැදිහත්වවෙන්න පුළුවන් ස්භාවයක් එක තියෙන්නේ. ඒ නිසා යම්කිසි විදිහකට මේ මාධ්‍යත් න්‍යමනය කළ යුතුව තිබෙනවා කියන මතය මේ මෑතකාලීනවා සමාජගත වෙලා තියෙන විශේෂය අපි දන්නවා වි්‍යාජ පොරෘත්ති කියයෙන කාරුණණ ඕනම පුද්ගලෙක් වි්‍යාජ ප්‍රෘත්ති නිර්මාණකළ සමාජය විශල පිරිසක් මුමගේ අවන්න පුළන් තත්පර ගනක් ඇැතුරට. එක සමාජ කණ්ඩායම අපි ගතොත්. ජාතිවාදී ප්‍රවණාව කියල අපි ගතොත් යම් කිසි ජාතියක්. ආගමක් නම් විශේෂිත කණ්ඩායමක් හෙලා දකි මිනේයට සමහවිට මේ භෞතිකව පහර දෙෙන මට්ටමකට උසිගැන්වීම දක්වා මේ මාධ්‍යතුරී යම්කිසි දෙයක් සිදුකාන පුළුවන් නිස ඒ අභියෝගය තියෙන් නිසා මුලින්ම මේ ඩිජිසල් මාධ්‍ය වාරණයක් වෝ නියාමණයක් කරන්න කිසිසේත්ම සු උනන්දුවක් දක්කපු නැතියි පවා ද ඇතැම් විට ඉල්ලනවා මොකද මේ ප්‍රායෝගීකව තමන්ගේ ජීවිතයටම බලපාල තියෙන කාරණයෙන් නිසා. දැ බොෝවිට අනෙකුත් මාධ්‍ය න්‍යාමණය කරේ මාධ්‍ය ආරම්භ වෙනකොට න්‍යාමනය කල්ලාවා. නමු මේ මාධ්‍ය ආාවේ බොහම නිදහස් මාධ්‍යයක් ඕනම කෙනෙකොට ඕන දෙයක් ප්‍රකාශරණ පුළුවන් විදිහේ ආකල්පයකින් තම ඩිජිටල් මාධ්‍යාවේ. එන් ්‍යාමනය කරන්න යාමේ දී තියෙන අභියෝග තමයි. ඒ තිබුණු නිදහස අහිමි කරන යෙළ එහම ඇත මාධ්‍ය නිදහස කියලා අප පුළුල් සාකච්ඡා කරන සංවවාදය. දිිටල් මාධ්‍යවට අදාළ කල්ලා. අදහ සිදිරි පත්කාන පටන්ගලත්ෙන හැබ ඒ මාධ්‍ය නිදහස කියන්න එක අපිසාම්ප්‍රදායික මාධ්‍ය නිදහසේදී කතාකරපු අදහස් වල්ට වඩා සම්පූර්ණය වෙන ස්තනද මාධ්‍ය නිදහස්ස කියන කාරණයට වඩා මං හිත රටක සමාජීය වගකීම සමාජ සුරක්ෂිත භාවේ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වගේ කාරණ වලද මං හිතනවා සමාජ මාධ්‍ය ්‍යයාමණය කිරීමට යම් කිසි විදිහ වැඩ පිළිවෙලක් අවශ්‍යයි කියලා. ස්තුතියි නැවතත්. මෙවැනි සාකච්චාවකින් හමයමු.